හරි. දැන් අපි බලමු web VPN lab එකක් web VPN කොහොමද connect වෙන්නේ කියලා. So දැන් අපි බලුවොත් මෙන්න මේ slide එක මෙතන තියෙනවා. Cisco IOS router එකක් මෙතන තියෙනවා. So එතකොට මේ web VPN lab එක clientless SSL web VPN සහ AnyConnect tunnel based SSL TLS VPN lab එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හැබැයි මම මෙතන යූස් කරන්නේ Cisco firewall එකක් නෙවෙයි. ඒ කියන්නේ Cisco ASA එකක් වගේ නෙවෙයි. මම මෙතන මේ ලැබ් එකේදී යූස් කරන්නේ iOS router එකක web VPN configure කරලා තියෙන්නේ already. So එතකොට නේ but අපි මේක ASA firewall එකෙත් අපිට configure කරගන්න පුළුවන්. But මම මෙතන උදාහරණයකට පෙන්නන්නේ කොහොමද අපි මේ iOS router එකේ මේ ලැබ් සෙටප් එක කරගන්නේ කියලා. So කොහොම හරි මෙතන අපේ iOS router web VPN configuration කරලා තියෙනවා. කරලා තියෙන්නේ clientless SSL web VPN සහ AnyConnect tunnel based SSL TLS connection එකක් establish කරගෙන AnyConnect client software එකක් use කරලා ඒ client software එක හරහා internal network access කරන්න internal network access කරන්න හරි internal network access කරන්න හරි. So දැන් අපි පොඩ්ඩක් බැලුවොත් දැන් මොකක්ද clientless SSL web VPN කියන්නේ සහ මොකක්ද AnyConnect tunnel based කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මේක තමයි SisLanka LAN එක කියලා හිතමු. මේ SisLanka internal network එක හරි. එතකොට SisLanka වල database server web server අදාළ servers ටික ඔක්කොම තියෙන්නේ. අපි මේ උදාහරණයකට හිතමු internal network කියලා. But අපි සාමාන්‍යයෙන් servers configure කරන්නේ DMZ zone එකේ ඔය firewall වල. But හැබැයි මේ පොඩි example එකකට අපි හිතමු කොහොම internal network එකේ SisLanka internal network එක තමයි 19311 network එක. මේ network එකේ තමයි SisLanka internal servers ටික තියෙන්නේ කියලා. හරි. But එතකොට දැන් මේ කොහෙද? මේක තමයි internet එක. හරි මේ ඉන්ටර්නෙට් එක මෙතන තමයි ඉන්ටර්නෙට් එක. සමහර වෙලාවට මේ මගේ IP ඇඩ්‍රෙසින් ස්කීම් එක පොඩ්ඩක් මෙතන මැච් වෙන්නේ නැතුව වගේ පේනෙයි. ඇයි කිව්වොත් අපි ඉන්ටර්නෙට් එකේ ප්‍රයිවට් IP යූස් කරන්නේ නැහැනේ. ඉන්ටර්නෙට් එකේ යූස් කරන්නේ පබ්ලික් IP. බට් හැබැයි මම මෙතන්ට පොඩ්ඩක් නේ මේ IP ටික පබ්ලික් IP කියලා හිතාගන්නකෝ නේ. 192.168.0 කියන්නේ අපි දන්නවා ප්‍රයිවට් IP. හැබැයි මේක තමයි මේ පැත්ත තමයි ඉන්ටර්නෙට් එක. හරි. සෝ එතකොට මේ පැත්ත තමයි ඉන්ටර්නෙට් එක. සෝ එතකොට මේ පැත්ත හිතාගන්න පබ්ලික් IP කියලා මේ උදාහරණයට. හරි. සෝ එතකොට මම ඉන්ටර්නෙට් එකේ දැන් මේක තමයි ඉන්ටර්නෙට් එක. හරි. සෝ මේක තමයි ඉන්ටර්නෙට් එක. සෝ දැන් මම කවුද? මම මෙතන යූසර් කෙනෙක් ඉන්ටර්නෙට් එකේ. හරි. සෝ එතකොට මම මෙතන ඉඳලා මගේ කම්පියුටරේ තියෙනවා නැත්නම් මගේ ලැප්ටොප් එක තියෙනවා මෙහෙම. දැන් මම ඉන්ටර්නෙට් යූසර් කෙනෙක්. හරි. සෝ එතකොට මට ඕනේ අර SisLanka web VPN gateway එකට. මේක web VPN gateway එකක්. මේ web VPN gateway එකට ඉන්ටර්නෙට් එක හරහා connection sikwa connection එකක් establish කරගෙන ඒ sikwa connection එක හරහා අර SisLanka internal network එකේ devices access කරන්න මට පුළුවන් වෙන්න ඕනේ. So එතකොට අපේ sikwa connection එක මගේ laptop එකේ ඉඳලා web VPN gateway එකකට තමයි අපි sikwa connection එක establish කරගන්නේ 192.168.0.128 IP එකකට. So එතකොට මෙතන තමයි sikwa connection එක. But ඊට පස්සේ මෙහි internal network එකක access කරන්නේ a clear text IP packet use කරලා. ඒ කියන්නේ packet එක internet user ඉඳලා මෙතන ඉඳලා අර web VPN gateway මේ internet එක හරහා packet move වෙද්දී මේ IP packet තමයි අපේ නේ sikwa session එකක් establish කරගෙන ඒක හරහා අපි IP packet encrypt කරලා යවනවා අතන්ට. අතනින් decrypt කරලා අර අපේ original IP packet එක internal network එකකට forward කරනවා. So මෙතන web VPN client වර්ග දෙකක් තියෙනවා. එකක් clientless SSL web VPN.
client less QA අපි web browser එකක් use කරලා web browser එකකින් අපි web VPN gateway එකට connect වෙලා ඒ web VPN gateway එකේ අපි create කරලා තියෙනවා portal page එකක් නැත්නම් home page එකක් ඒ home page එකේ මම bookmarks create කරලා තියෙනවා internal resources වලට shortcuts එතකොට ඒ bookmarks click කරලා මට internal resources access කරගන්න පුළුවන් so මම මේක පොඩි උදාහරණයක් පෙන්නන්නම් දැන් මගේ PC එකේ IP එක තමයි 192.168.0.23 so එතකොට අපි කොහොමද අර clientless SSL VP web VPN connection එකක් establish කරගන්නේ so ඒ හින්දා මම open කරනවා අපේ browser එක මම open කරන්නම් මොකන්ද අපේ නේ අපි දාමු අපේ use කරමු අපේ internet explorer එක මෙතන හරි so එතකොට මේ internet explorer එක මම දැන් මම ඉන්නේ කොහෙද මම ඉන්නේ මේ 192.168.0.123 කියන PC එකේ මේක තමයි මගේ PC එක හරි so මගේ PC එකේ ඉඳලා මම connection එකක් establish උදාහරණයක් හැදෙන මම internet එකකට connect වෙලා internet එක හරහා access කරන්න යනවා අතන so එතකොට අපි type කරමු 192.168. මෙතන අපි බලමු මේක දැනට disconnect කරමු any connect එක already connect වෙලා තියෙන්නේ ඒක අවශ්‍ය නැහැ so එතකොට මම මෙතනට යනවා හරි 192.168 මම ඉන්නේ මේ මගේ ලැප්ටොප් එකේ නැත්නම් මගේ PC එකේ ඉන්ටර්නෙට් එකක connect වෙලා මම එතන ඉඳලා access කරනවා අර web VPN gateway IP එක හරි 192.168.0.128 මේක තමයි web VPN gateway IP එක හරි so එතකොට මෙතන digital certificate වල validation වල issue එකක් තියෙනවා ඒ හින්දා මම කියනවා continue to this website ඒ කියන්නේ මේ අපේ web VPN gateway එක මට මගේ laptop එකකට ඇව්වා digital certificate එකක් හැබැයි ඒ digital certificate එක මගේ laptop එකකට validate කරගන්න බෑ so එතකොට එයා කියනවා මේ certificate එක validate කරන්න බෑ නේ මේක trusted certificate එකක් නෙවෙයි මම කියනවා continue to this website anyway හරි so මම කියනවා ඒක ප්‍රශ්නයක් නැහැ වා log වෙන්න so එතකොට මෙන්න අර අපේ web VPN එයා මට login page එකක් යවනවා මම මේ login page එකත් පොඩ්ඩක් customize කරලා තියෙන්නේ already මෙතන configure කරලා තියෙන්නේ Sri Lanka web VPN page ඊට පස්සේ නිකන් welcome to Sri Lanka please enter your credentials මගේ username එක Sri Lanka හරි password එක නේ මේක තමයි password එක හරි so then මේ මගේ credentials අතන්ට ගියහම මෙයා verification එකක් කළා authentication pass හින්දා your login is successful okay to continue මම okay click කරනවා so එතකොට මෙයා අන්න මේකට තමයි අපි කියන්නේ portal page එකක් කියලා නැත්නම් home page. දැන් මම ඉන්නේ කොහෙද? මම ඉන්නේ මගේ laptop එකේ. laptop එක internet එකකට connect වෙලා තියෙන්නේ. එතකොට Sri Lanka web VPN gateway එකත් internet එකකට connect වෙලා තියෙන්නේ. මං කලිනුත් කිව්වා මේ IPs ටික private IPs උනාට public IP කියලා නිකන් දැනට හිතාගන්නකො. so එතකොට මම internet එක හරහා අර web VPN gateway එකට connect වෙලා එයාගේ username password credentials මම submit කළාම එයා authentication එක verify කරලා authentication pass වුණාම මාව connect කළා එයාගේ web portal page එකට මේකට අපි කියනවා home page කියලා so එතකොට මේකේ තියෙනවා මේ bookmarks Sri Lanka intranet links එතකොට මෙයාගේ මම configure කරලා තියෙනවා internal resources access කරන්න පුළුවන් නේ ඔය shortcuts bookmark නැත්නම් මට URL එකෙන් මෙතන ඉඳගෙන අර internal devices වල IP හෝ ඒවයි අදාළ URL type කරලා මට internal resources access කරන්නත් පුළුවන් මට CIFS file CIFS use කරලා මට internal windows machines වල ඔය file share access කරගන්නත් මට පුළුවන් හරි right so but මං ඒ ටික නැතුව මම අර bookmarks ටික විතරක් බලන්නකෝ මම create කරලා තියෙනවා Sri Lanka home page so මම මේකේ bookmark එකක් Sri Lanka home page but ඇත්තටම මම කළේ මේ Sri Lanka home page bookmark එක ඇතුලේ මම link කරලා තියෙනවා 193.1.1.10 IP එක එහෙ web server එක
එතකොට මේක නිකන් වෙබ් සර්වර් එකක් වගේ දැනට වැඩ කරනවා. හරි. සෝ මම අතන ඉඳලා මේක ක්ලික් කළාම මෙයා ඉන්ටර්නලි කනෙක්ට් වෙනවා. මෙයා පින්නනවා මෙයාගේ ඔතෙන්ටිකේෂන් ක්‍රෙඩෙන්ෂල්ස් අහනවා. සෝ එතකොට මම එයාගේ ඔතෙන්ටිකේෂන් ක්‍රෙඩෙන්ෂල් සිස් යූසර් 1 පාස්වර්ඩ් එක මං හිතන්නේ නේ මේක වෙන්න ඇති. හරි. රයිට්. සෝ අන්න දැක්කද එයා කනෙක්ට් වුණා. එයා කනෙක්ට් වුණා. සෝ කවුද කනෙක්ට් උනේ? මෙතනින් නේ R2ට කනෙක්ට් වුණා. සෝ එතකොට එයාගේ වෙබ් පේජ් එක තමයි මේක. හරි. මේක තමයි R2 වල වෙබ් පේජ් එක. දැන් මේ කනෙක්ෂන් එක කොහොමද ඇති වුනේ? හරි. මේ කනෙක්ෂන් එක ඇති වුනේ මම මගේ ලැප්ටොප් එකේ ඉඳලා අර ඉන්ටර්නෙට් එකකට කනෙක්ට් වෙලා මේක ඉන්ටර්නෙට් කියලා හිතන්න දැනට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්ටර්නෙට් එක හරහා අර මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඒ වෙබ් බ්‍රවුසර් එක හරහා මම සෙෂන් එකක් වෙබ් VPN කනෙක්ෂන් එකක් ස්ටැබ්ලිෂ් කරගත්තා මගේ වෙබ් VPN ගේට්වේ එක. ඒකට මෙතන ඇති උනේ SSL TLS based web VPN sequa connection එක. SSL TLS අපි commonly අද use වෙන TLS 1.2 නැත්නම් සමහර වෙලාවට 1 choose වෙනවා. ඒ වගේම TLS 1.3 තියෙනවා. But commonly use වෙන 1.2 නැත්නම් 1. හරි. So එතකොට මේ web browser එකේ ඉඳලා මම sequa connection එකක් establish කරගත්තා අතන්ට. හරි. ඊට පස්සේ දැන් මෙතන ඉඳලා හරි මතකද මෙයාගේ portal page එක. හරි මම අපි මේක close කරලා දාමු. නේ මේක තමයි මෙයාගේ home page එක. දැන් home page එකේ තියෙනවනේ ඔය මොනා හරි bookmarks. සෝ එතකොට මේ bookmarks click කළාම මම මේ bookmark එක click කළාම නේ මෙන්න මෙයා තමයි directly access කරන්නේ අර device එක. ඒ කියන්නේ මම web VPN portal page එකකට connect වෙනවා. එතනින් මම bookmark එහෙම click කළාම කවුද මගේ web VPN gateway එක තමයි connection එක establish කරගන්නේ internal server එකත් එක්ක. සෝ එතකොට එයාගෙන් නේ මගේ payload එක නේ මම මොන හරි request කළාම ඒ request එක එනවා මෙතනට. මම මෙතන ඉඳලා අර web VPN අර bookmark එක web VPN portal page එකේ bookmark click කළාම ඒ bookmark එකකින් අදාළ internal resource එකකට web VPN gateway එක connection එකක් establish කරගන්නවා. සෝ එතකොට මම directly access කළා නෙවෙයි, මම මෙතන access කළා. මෙතනින් මට අවශ්‍ය දේ request කළාම එතනින් තව connection එකක් establish වෙනවා internal resource එකකට. එතනින් එන reply එක මෙයා ආයිත් මට බාර දෙනවා. හරි. සෝ එතකොට මම මෙතන use කරේ මගේ 192.168.0.23 IP කියනදලා 192.168.0.128. සෝ එතකොට මෙයා internally මෙතන ඉඳලා 193.1.1.10 resource access කළා. එතනින් reply එක මෙතනට ආවා. ඊට පස්සේ ඒ reply එක ආයිත් මෙයා නේ මේ encrypt කරලා නේ IP header එකේ source IP 192.168.0.128 හැටියට destination IP 192.168.0.23 හැටියට මෙයා ඒ packet එක forward කළා. සෝ එතකොට මේ web VPN gateway එක විදියක proxy එකක් වගේ මම එතනට connect වුණා. මට පේනවා නේ bookmarks, එහෙම නැත්නම් මට පේනවා URL bar එක. මම එතන URL එකේ මොන හරි type කරනවා internal resources වලට අදාළ URL එක, එහෙම නැත්නම් bookmarks click කරනවා. එතකොට මෙයා මං වෙනුවෙන් connect වෙලා reply එක ගේනවා. ඒ reply එක මට එයා forward කරනවා මෙතනට. සෝ එතකොට මෙතනදී මේ SSL web VPN clientless SSL web VPN එකකින් browser එකකින් web VPN gateway එකට connect වෙනවා. එහේ portal page එක හරහා අපි internal resources access කරනවා. එතකොට ඒකට අවශ්‍ය reply web VPN gateway එකට එනවා. web VPN gateway ඒ reply එක re-encapsulate කරලා අපිට මෙතනට forward කරනවා. හරි. එතකොට මෙයා වැඩ කරන්නේ as a proxy. හරි. සෝ මේක තමයි clientless SSL web VPN. සෝ දැන් අපි බලමු එහෙනම් මේක අපි ක්ලෝස් කරමු. දැන් මේක අපිට අවශ්‍ය නැහැ. හරි. සෝ මේ log out වෙමු. හරි. log out වෙලා ඊට පස්සේ අපි මේ browser session එක ක්ලෝස් කරමු. දැන් මම බලන්න යන්නේ
දැන් එතන අර ක්ලයන්ට්ලස් SSL web VPN බ්‍රවුසර් එක හරහා කනෙක්ට් වුණොත් අපිට ලිමිටේෂන් තියෙනවා. ඉන්ටර්නලි අපිට ඕනෑම ප්‍රොටෝකෝල් එකක් යූස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ පෝර්ටල් පේජ් එකෙන් ඇක්සස් කරන්න පුළුවන් නේ දේවල් තමයි අපිට ඉන්ටර්නලි ඇක්සස් කරන්න පුළුවන්. ඔය CIFS ෆයිල් සිස්ටම්, ඔය FTP, HTTP, HTTPS තව පොඩි ලිස්ට් එකක් තියෙනවා. බට් ඒ හින්දා අපිට ලිමිටේෂන්ස් තියෙනවා. හරි, සෝ ඒ හින්දා අපි කල්පනා කරනවා ඒ වැඩේ හරියන්නේ නැහැ. සෝ ඒ හින්දා අපි මොනවද ඊළඟ කරන්නේ? Any connect tunnel based SSL TLS connection එකක් establish කරගන්නවා. නැත්නම් IQ version 2 IPsec tunnel establish කරගන්නත් පුළුවන්. දැන් ඒකේ labs උත් අපි අපේ CCNP security track එකේ firewall එක use කරලා ඒ labs එහෙම අපි කරනවා. නේ? But මෙතන මම IOS router එකක් විතරයි use කරේ මේ basic පැහැදිලි කිරීමක් කරන්න මෙතන. So දැන් අපි මොනවද කරන්නේ? මේ මගේ PC එක. ඒ කියන්නේ මගේ මේ මොකද්ද මගේ ලැප්ටොප් එක. So මේ සැරේ මම කනෙක්ට් වෙන්න යන්නේ මගේ ලැප්ටොප් එකේ IP එක තමයි 192.168.0.23. මම directly connected internet එකට. හරි? එතකොට මං කිව්වා ආයිත් මේවා public IP කියලා දැනට හිතන්න. අපි දන්නවා මේවා private IP කියලා. But internet එකේ public IP නේ use වෙන්න ඕනේ. So ඒ හින්දා මේවා public කියලා දැනට assume කරන්න. So then අපි එනිකනේ client software එකෙන් අපි මොනවද කරන්නේ? අපි මේ PC එකේ install කරනවා එනිකනේ client software එක. PC එකේ install කරනවා එනිකනේ client software එක. So එතකොට මෙන්න මේක තමයි AnyConnect client software එක. So එතකොට මේක නිකන් client adapter එකක්. හරි, අපේ machine එක තියෙනවා. But අපේ ලැප්ටොප් එකකට අපේ network card එකකට IP එකක් තියෙනවා. අපි කොහොම හරි internet directly connect වෙනවා public IP එකක් හරහා. But then AnyConnect client adapter එක අර අපේ device එක ඇතුලේ තවත් virtual connection එකක් වගේ. So දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි AnyConnect client software එක use කරලා web VPN gateway එකට connect වෙනකොට මොනවද දන්නවද වෙන්නේ? අපි initially connection එක අපි establish කරගන්නවා web VPN gateway එකත් එක්ක. මේක sequa connection එක. හරි? So එතකොට දැන් අපි අපේ web VPN gateway එකේ configure කරලා තියෙනවා මම මෙහෙම. කවුරු හරි මේ web VPN gateway එකට AnyConnect client software එක use කරලා connect වුණොත් ඒ client IP address එකක් push කරන්න මෙන්න මේ specific pool එකෙන් මොනවද 193.1.1.100 ඉඳලා 193.1.1.150 විතර කියමුකෝ 150. So එතකොට මම කියනවා මෙයාට කවුරු හරි connect වෙන්න ආවොත් AnyConnect client software එකකින් ඒගොල්ලන්ට ඒ client adapter එකකට push කරන්න අපේ configured pool එකෙන් IP එකක්. So එතකොට අපේ internal network එකත් 193.1.1 network එක. එතකොට ඒ pool network range එකෙන්ම IP range එකක් තමයි අපි අර client adapter එකකට push කරන්නේ web VPN gateway. හැබැයි එහෙමම internal network එකෙන්ම තමයි client අත් IP push කරන්න ඕනේ කියලා rule එකක් නැහැ. අපිට වෙන network එකකින් push කරන්නත් පුළුවන්. But දැනට මම use කළේ මේක. So then අපේ AnyConnect වලින් අපි connect වුණාම එයා අපිට අර pool එකෙන් IP එකක් push කරනවා. දැන් හිතමුකෝ මෙයාට ලැබුණු IP එක 193.1.1.100 කියලා pool එකේ පළවෙනි IP. So එතකොට දැන් මේ machine එකකට IP දෙකක්. එක IP එකක් අර ඉන්ටර්නෙට් එකකට කනෙක්ට් වෙන්න public IP එකක් එයා ගාව තියෙනවා. ඒ ඉන්ටර්නෙට් එකකට කනෙක්ට් වෙද්දි public IP ඕන්නේ. බට් මෙතනදී 192.168.0.23 private IP වුණාට මේ උදාහරණයට හිතන්නේ ඒක public IP කියලා. So එතකොට අපිට අර අපේ web VPN gateway එක push කරපු තවත් IP එකක් තියෙනවා අර configured pool එකෙන්. දැන් මොකද්ද වෙන්නේ? So දැන් මොකක්ද වෙන්නේ? දැන් මෙන්න මේකයි වෙන්නේ. හරි, අපි ඒක බලලෙමුකෝ මේ මෙතනට වෙනකන්. So ඒ හින්දා අපි මොනවද කරන්නේ? මම already AnyConnect client software එක මේ මගේ laptop එකේ
ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි. So ඒක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ මේක. හරි. දැන් මම මේක ක්ලික් කරනවා. කෝ මේක ක්ලික් කරනවා. හරි. So එතකොට මම මේ AnyConnect client software එකේ කියනවා මට connect වෙන්න ඕනේ 192.168.0.128. ඇයි? web vpn gateway එක එතනනේ අර connection ඔක්කොම establish වෙන්න ඕනේ connect. හරි. So එතකොට connect වෙන්න හදනකොට ඒ කියන්නේ connect click කළාම මෙයාත් මට digital certificate එකක් යවනවා authentication වලට validate කරගන්න. ඒ කියන්නේ certificate validation එක. But අපේ device එක කියනවා මෙතන දැන් ඔය certificate එක validate කරන්න මට root certificate එකක් නැහැ. ඒ කියන්නේ මෙයා යවන certificate එක මෙයාට validate කරන්න මේ machine එකේ root certificate එකක් නැහැ. So ඒ හින්දා මෙයා කියනවා ඔය certificate එක untrusted server එකකින් ඉන්නේ. හරි. So ඒ හින්දා මම මේක lab එකක් හින්දා මම කියනවා connect anyway. හරි. So එතකොට දැන් මෙයා අහනවා එහෙනම් කියන්නේ username password මොනවද? හරි එතකොට මගේ මෙහි යූසර්නේම් එකක් තමයි සිස්ලංකා පාස්වර්ඩ් එක මෙන්න මේකයි හරි සෝ දැන් මම ඕකේ කිව්වහම මෙයා ක්‍රෙඩෙන්ෂල් සබ්මිට් කරනවා මෙයා වෙරිෆයි කරනවා ඔතෙන්ටිකේෂන් පාස් වෙනවා යෝ ලොගින් ඉස් සක්සස්ෆුල් මං කියනවා එක්සෙප්ට් සෝ දැන් මෙයා අර රීනෙගෝෂියේෂන් ඔක්කොම කරගෙන අර එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් මොනවද යූස් කරන්නේ හෑෂින් ඇල්ගොරිතම් මොනවද යූස් කරන්නේ සෝ එතකොට මේ දෙන්නට දෙන්න අර TLS transport layer security නේ ඒගොල්ලන් අර අර ඇල්ගොරිතම් නෙගෝෂියේට් කරලා පොලිසි නෙගෝෂියේෂන් එකක් කරලා නේ අර sequa keys එහෙම generate කරගෙන data encrypt කරන්න hash කරන්න integrity වලට නේ data encryption වලට මේ key generate කරගෙන මේ ඔක්කොම process එක දැන් කරලා ඉවරයි මේ දෙන්න දැන් මම ආයිත් connect anyway කිව්වහම මෙයා අර client adapter AnyConnect client adapter එක initiate කරලා මෙයා connection එක establish කරගන්නවා අන්න ඊට පස්සේ දැක්කද connector. So ඒ කියන්නේ මෙතන ඉඳලා අතන්ට connection එක දැන් established වෙලා ඉවරයි. So දැන් connection එක establish වෙලා ඉවරයි. දැන් මට පුළුවන් මට මේ මගේ laptop එකේ ඉඳලා දැන් උදාහරණයක් ගත්තොත් මේක internet එකකට connect වෙන්නේ. ඊතමු මේක තියෙන්නේ ලංකාවේ. මේ ලංකාවේ තමයි සිස් ලංකා අදාළ සර්වර්ස් ටික තියෙන්නේ. මේක ලංකාවේ network එක. But මේ internet එක හරහා අපි UK ඉඳලා connect වෙනවා අර web ලංකාවේ web VPN gateway එකට connect වෙලා ඒක හරහා ලංකාවේ servers access කරන්න. මේ internet user කෙනෙක්. So දැන් මේ internet user කෙනෙක් මොනවද කරන්නේ? දැන් එයාට අර දැන් sequa tunnel එක establish උනේ ඔය SSL TLS based tunnel එක sequa tunnel එක establish උනේ අපේ මේ laptop එකේ ඉඳලා නේ කෙලින්ම කොහාටද අර web vpn gateway එකට හරි එතනටයි sequa connection එක establish උනේ so මීට පස්සේ අපි මේ tunnel එක හරහා මොනවා හරි IP packet හරි මොනවා හරි යනකොට ඒක transport layer security නේ ඒ අදාළ RSA algorithms use කරලා ඒ data encrypt කරලා hash කරලා තමයි යවන්නේ අතට protect කරලා යවන්නේ but එතනින් පස්සේ එහාට යන්නේ clear text internal resources access කරන්න දැන් අපි උදාහරණයක් ගමු දැන් මම connect වුණානේ හරි දැන් මම connect වෙලා ඉවරයි මං හරි මේ තියෙන්නේ දැක්කද disconnect කියන එක පෙන්නවා කියන්නේ මේක already connect වෙලා ඉවරයි හරි So then, හරි දැන් මට පුළුවන් මගේ මේ ලැප්ටොප් එකකට ගිහිල්ලා command prompt එකට ගිහිල්ලා මගේ ලැප්ටොප් එකේ command prompt එකට ගිහිල්ලා දැන් මම ඉන්නේ මගේ ලැප්ටොප් එකේ command prompt එකට ගිහිල්ලා මට පුළුවන් අර 193.1.1.10 ping කරන්න. හැබැයි මතක තියාගන්න මේ VPN session එක establish නොකර ඕගොල්ලන් මෙතන ඉඳලා 193.1.1.10 ping කළාට ping වෙන්නේ නැහැ. හරි මේ PC එකකට කිසිම දැනුමක් නැහැ මේ 193.11 network එක කොහෙ තියෙනවද කියලා. But දැන් VPN tunnel එකක් establish වුණාන් පස්සේ මෙයා 193.11 network එක access කරද්දි ඒක AnyConnect tunnel එක හරහා establish කරගත්ත SSL TLS tunnel එක හරහා packet encrypt කරලා forward කරනවා.
ඊට පස්සේ එතනින් අපි අර අර අදාළ IP එක access කරනවා. දැන් පන්ලහ 193.11.20 දැක්කද? ඒක access කරන්නත් පුළුවන්. හරි? ඒක access කරන්නත් පුළුවන්. පින් කරන්නත් පුළුවන්. ඒක කිව්වේ මේක. So එතකොට මම දැන් මගේ public IP එක මේක. මං කිව්වා හිතන්න කියලා මේක public කියලා දැනට. So එතකොට මගේ internal IP එක මේක. මේ internal IP එක assign උනේ any connect client adapter එකකට web VPN gateway එකෙන්. හරි? So එතකොට දැන් මෙතන මොන වගේ දෙයක්ද මෙතන වෙන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් මම දැන් මගේ laptop එකේ ඉඳලා telnet කරන්නම් 193.11.10 IP එක. හරි? මම telnet කරනවා. හරි? මම telnet කරනවා 193.11.10 IP එක. හරි? 10 IP එක කොහෙන්දලද මගේ ලැප්ටොප් එකේ ඉඳලා. බට් දැන් මෙතන VPN tunnel එකක් established හින්දා මේ telnet එක pass වෙනවා. හරි? දැන් එයා අහනවා password එක. මං කියනවා Cisco. හරි? Enable password එක Cisco. හරි? So දැන් මම මගේ ලැප්ටොප් එකේ ඉඳලා internet එක හරහා establish කරගත්ත SSL TLS tunnel එක හරහා මම access කරනවා අර router 2. So දැන් මං router 2 ගේ ඇතුලේ ඉන්නේ. මං router 2 ගෙන් අහනවා මේ කවුද මේ වාට දැන් connect වෙලා ඉන්නේ? මේ කවුද ඔයාව telnet කරනවානේ මේ කවුද කියලා පොඩ්ඩක් මට කියනවාද? R2 ගෙන් අහනවා show users. මේ R2 කවුද ඔයාව telnet කරන් ඉන්නේ? R2 කියනවා නේ මාව telnet කරන් ඉන්නේ 193.11.105. ඒ කියන්නේ මේ R2 ගේ පරණ session එකකුත් තියෙනවා but ඒක ignore කරලා දාන්න. So එතකොට R2 කියනවා මේ current active session එක. එයා කියනවා මාව telnet කරන් ඉන්නේ 193.11.105. ඒ කියන්නේ එහෙනම් මේ laptop එකකට ලැබිලා තියෙන IP එක නේ 100 නෙවෙයි 100 and නේ 105. මෙතනට ලැබිලා තියෙන IP එක ඇවිල්ලා 105. හරි මේක right so එතකොට දැක්කද R2 කියනවා මාව connect වෙලා ඉන්නේ 193.11.105 කියලා එයා කියන්නේ මේ session එක. හරි? So නේ but එයාට අර මේ අර laptop එකේ public IP එක පේන්නේ නැහැ. එයාට පේන්නේ අර web VPN gateway අර යට push කරපු අර pool එකෙන් IP එක. හරි? දැන් මම මෙතනින් exit වෙන්න. හරි? So දැන් මම exit වුණා. හරි connection is lost again නේ exit වුණා. හරි? So එතකොට කොහොමද මම මෙතන ඉඳලා අතන telnet කළාම කොහොමද ඒ packet එක අතනට ගියේ? කොහොමද ගියේ? හරි? මුලින්ම මේ packet එක මම ඇඳලා පෙන්නුවා. මගේ මේ මෙතන ඉඳලානේ මම telnet කළේ 193.11.10 මෙයා generate කළා IP packet එක. හරි? ඇතුලේ TCP header. නේ TCP header එකේ destination port එක වුණේ 23. ඒ telnet නේ. හරි source port එක වුණේ මෙයා generate කරගත්ත dynamic port එකක්. දැනට දාමු 30125 කියලා source port එක. ඊට පස්සේ මෙයාගේ IP header එකේ destination IP එක වුණේ 193.11.10. හරි එතරනේ access කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ source IP එක වුණේ මෙයානේ packet එක generate කළේ අන්න source IP එකේ උනේ 193.11.105. ඒ කියන්නේ මේ client adapter ගේ IP එක. මේ එනිකනේ client adapter ගේ. මෙයා තමයි packet එක generate කළේ. ඊට පස්සේ මේ සම්පූර්ණ packet එක encrypt කරලා නේ ඊට පස්සේ outer නේ ඔය SSL වලින් හෝ SSL TLS වලින් protect කරලා. හරි? දැන් මෙතන TCP header එහෙමත් තියෙනවා. TCP header එක ඔක්කොම මේ හරියේ නේ. ඊට පස්සේ අන්තිමට කොහොම හරි out IP header එක. එතකොට මෙතන තියෙනවා SSL record layer එක. ඒ කියන්නේ කොහොමද internal දේවල් internal payload එක encrypt කළේ කියලා. ඊට පස්සේ මෙතන TCP header එක තියෙනවා. ඊට පස්සේ IP header එකේ source IP එක වෙන්නේ මේ IP එක. හරි? 192.168.0.23. ඒ කියන්නේ මම ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරන්න යූස් කරපු පබ්ලික් IP එක. මං කිව්වා මේ උදාහරණය හැටියට මේක ප්‍රයිවට් IP වුණාට පබ්ලික් IP කියලා හිතන්න කියලා.
ඊට පස්සේ destination IP එක වෙන්නේ අර අතන IP එක 192.168.0.128. දැන් මේ packet එක internet එක හරහා අතනට එනවා. So දැක්කද payload එක ඔක්කොම protect වෙලා. TLS නේ transport layer security RSA algorithm use කරලා නේ AES encryption algorithm එක AES 128 bit සහ hashing algorithm එක data integrity වලට SHA-1 නේ මේක AES 256 වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අර negotiate කරපු නේ agree වුණු encryption සහ hashing algorithm එක අනුව. So එතකොට මේ විදිහට protect කරලා අන්න packet එක යවුවා අතන්ට. දැන් මෙයා මොනවද කළේ? Out IP header එක ගලවලා internal නේ information ටික decrypt කරලා අර මෙතනට ආවනේ අර original IP packet එක. ඒ original IP packet එක තමයි මෙයා මෙතනින් මෙහාට යවන්නේ. එතකොට මෙතනින් යනකොට source IP එක කාගේ IP එකද? නේ source IP එක මේක. Sorry පොඩ්ඩක් ඉන්න මට. ඔව් source IP එක මේක. ඒ කියන්නේ original packet එකේ source IP එක. ඒ කියන්නේ මේක. destination IP එක අරක. හැබැයි මෙයා මෙතන ඉඳලා අතනට යනකොට out IP header එකේ source IP එක උනේ මේක මේක සහ destination IP එක උනේ අතන. හරි අර internet එකේ routable IP දෙක. හරි උදාහරණයකට අපි internet routable කියලා මේක හිතුවා. හරි. So එතකොට අර internal IP packet එක decrypt වෙලා තමයි මෙතනින් forward වෙන්නේ. අන්න ඒ හින්දා තමයි මම R2 ගෙන් ඇහුවම මේ R2 වාත් එක්ක connect උනේ කවුද කියලා. අර original IP packet එකනේ R2 දැක්කේ. ඒකේ තිබ්බ source IP එක තමයි මෙයාගේ IP එක. So එතකොට එයා කිව්වේ මාත් එක්ක connect වෙලා ඉන්නේ අපේ 193.11.105. නේ? එයා තමයි connect වෙලා ඉන්නේ. හරි? So ඔහොම තමයි යන්නේ. එතකොට මෙතන tunneling technique එකක් අපි use කරන්නේ. මේක tunnel based එකක්. So ඒ කියන්නේ අපේ original IP packet එක untrusted internet එක හරහා යනකොට ඒක TLS transport layer security නේ ඒ අදාළ encryption hashing algorithm වලින් sikwa protect කරලා හංගලා අලුත් IP header එකක් ඇතුලේ හංගලා තමයි web VPN gateway එකට යවුවේ. But web VPN gateway අර out IP header එක සහ නේ මේක internal headers බලලා ඒකේ විස්තර අනුව මේ original IP packet එක decrypt කරලා ඒ original IP packet එක තමයි අර අදාළ server එකට යවුවේ නේ. So එතකොට මෙතන අර original IP packet එක මේ PC එකෙන් generate වුණු එක තමයි අන්තිමට server එකට ගියේ. හැබැයි මේ PC එකෙන් internet එක හරහා web VPN gateway එකට යවන්න packet එක පොඩ්ඩක් encrypt කරගත්තා නේ. ඒ හින්දා out IP header එකක් use කරලා අර internet එකේ packet එක route කළා නේ. හරි. දැන් අපි පොඩ්ඩක් මේ AnyConnect එක තව බලුවා නේ. Already connection එක established. හරි. So දැන් මෙතන බලුවොත් මම settings වලට ගියොත් මෙතන පෙන්නනවා sikwa routes 193.1.1.1 non sikwa ඔක්කොම. ඒ කිව්වේ මොනවද? ඒ කියන්නේ මෙන්න මේකයි. දැන් මගේ මේ machine එක තියෙනවානේ මෙතන. හරි. මේ මගේ laptop එක. හරි. මේ laptop එකේ අර AnyConnect adapter එකට මෙයා IP එකක් push කළානේ. එයාට මොකද්ද 193.11.105 මං හිතන්නේ push කරපු IP එක. So ඒ IP එක push කරනකොට මේ laptop එක sorry මේ web VPN gateway පැහැදිලිව මේ AnyConnect adapter එකකට කිව්වා මෙහෙම මේ AnyConnect මේ PC එක තියෙනවානේ මේ PC එකෙන් කවුරු හරි traffic එකක් generate කළොත් to 193.11 network එකකට මේ PC එකෙන් කවුරු හරි traffic එකක් generate කළොත් packet forward කරන්න අවශ්‍ය වුණොත් 193.11 network එකකට ඒ packet විතරක් AnyConnect adapter එකකට යවලා ඒක නේ අර encrypt කරලා අදාළ out IP headers ටික information ලියලා නේ මෙතන නේ TLS SSL transport layer ඒ කියන්නේ transport layer security algorithm අනුව hash කරලා out IP header එකේ source IP කියලා මේකයි destination IP කියලා මේකයි assign කරලා යවන්න.
But internal IP packet එකේ source IP එක 193.110.105 destination IP එකේ අපි internal resource. But කොහොම හරි AnyConnect adapter රෙහකට මේ SSL web VPN gateway push කළා policy එකක් මේ AnyConnect මතක තියාගන්න. මේ PC එකෙන් කවුරු හරි 193.11 network එක access කරන්න හැදුවොත් විතරක් AnyConnect adapter එක හරහා ඒ IP packet එක protect කරලා secure කරලා out IP header එක create කරලා ඒකේ අර internet එකේ routable අර source IP සහ destination IP assign කරලා packet එක අතන්ට forward කරන්න. හැබැයි අනිත් ඕන network එකක් access කරද්දී අනිත් ඕන network එකක් access කරද්දී AnyConnect adapter එක හරහා protect නොකර normal විදියට internet එකට packet එක යවන්න. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොනවා කියලාද? Split tunnel. ඒ කියන්නේ split කරනවා මේ PC ඔක්කොම traffic encrypt කරලා web VPN gateway එකට යවන්නේ නැහැ. ඔයා මොනි බලාගෙන ඉන්න PC එකේ packet එකක් යවන්න හැදුවොත් 193.11 network එකකට. ඒක විතරක් secure කරන්න, protect කරන්න, encrypt කරන්න අනිත් ඕන traffic එකක් ඔයා normal විදියට ඔයාගේ network එක හෝ internet එකකට හෝ යවන්න. හරි? But default behavior එක මොනවාද මේ split tunnel configuration එකක් කරලා තියෙන web VPN gateway එකේ. එයා තමයි connection එක establish වෙනකොට මේ split tunnel information පවා client push කරන්නේ. But ඔයා split tunneling කලේ නැත්තම් මේ web VPN connection එකක් establish වුණ ගමන්ම web VPN කියනවා ඕනෑම traffic එකක් ඕ මේ AnyConnect බලාගෙන ඉන්න මේ PC එකෙන් කොහේ access කරන්න අවශ්‍ය වුණත් මොන IP එක access කළත් AnyConnect adapter එක හරහා encrypt කරලා තමයි web VPN gateway එකට forward කරන්න ඕනේ. එතකොට මේ PC එකට මොනවා කොහේ access කළත් web VPN gateway එකට යවන්න ඕනේ. එතකොට යාගේ internal network එක පවා මේ PC එකට access කරන්න බැරි වෙනවා. ඒ මේ PC එකේ ඉඳලා වෙන කොහේ හරි internal network එකේ PC එකක් access කළා ඒක AnyConnect client software එක හරහා encrypt වෙලා web VPN එකට තමයි gateway එකට තමයි forward වෙන්නේ. So ඒ හින්දා තමයි PC එකකට අපි split tunnel එකෙන් කියනවා මෙහෙ යන්න අවශ්‍ය නම් තමයි encrypt කරන්න ඕනේ වෙන කොහේ ගියත් encrypt නොකර normal විදියට ඔයාගේ network එකට හෝ internet එකට forward කරන්න. So මේ split tunnel configuration එක කරන්නේ web VPN gateway එකේ. So එතකොට අපි බලුවොත් statistics. මේ device එකකට ලැබුණු IP එක මොනවද? 193.11.105. හරි? මෙයා push කරපු IP එක client adapter එකකට. හරි? Default gateway නැත්නම් default gateway නෙමෙයි server එක. Web VPN gateway server එකේ IP එක. හරි? එතකොට දැක්කද split included. මොන splitද? 193.11.1 sequad, all the other non sequad. හරි? So එතකොට මොනවද use කරන encryption TLS version 1 use කරලා තියෙන්නේ. මං කිව්වා 1 තියෙනවා, 1.2 තියෙනවා, 1.3 තියෙනවා. මෙයා කොහොම හරි අපේ client උයි web VPN gateway එකුයි TLS negotiation එක කරද්දී agree වෙලා තියෙන්නේ TLS version 1 use කරන්න. සහ RSA AES 128-bit encryption සහ SHA hashing algorithm එක තමයි use කරන්නේ. හරි? So එතකොට මේක connector. Route details ඔහොම තමයි තියෙන්නේ. හරි? Right. So එතකොට ඔහොමයි තියෙන්නේ. දැන් මට ඕන නම් මේක disconnect කරන්න පුළුවන් connection එක. Disconnect කරන්න පුළුවන්. දැන් connection එක disconnect කළායින් පස්සේ මට පුළුවන් ද කියලා බලමු. මෙතන ඉඳලා කනෙක්ෂන් එක ඩිස්කලයින් පස්සේ මට පුළුවන් ද කියලා බලමු. මෙතන ඉඳලා අර IP එක පින් කරන්න. පින් කරන්න. පින් 193.11.10. දැක්කද මට මෙතන ඉඳලා අර IP එක පින් කරන්න බෑ. හේතුව මේ කනෙක්ෂන් එක ඉස්ටැබ්ලිෂ් වෙලා නැහැ. ඒ කියන්නේ සික්වා ටනල් එකක් ඉස්ටැබ්ලිෂ් වෙලා නැහැ. හරි. So එතකොට මට ඒක ටෙල්නෙට් කරන්නත් බෑ. internal resources access කරන්න බෑ. But මන් දැන් ඕකම AnyConnect client එක හරහා connect වුණා. AnyConnect client එක හරහා මම laptop එකේ ඉඳලා අතන්ට connect වුණා. හරි? So අතන්ට connect වුණායින් පස්සේ Cisco 123 හරි? Right accept
හරි දැන් අන්න දැන් කනෙක්ෂන් එක ස්ටැබ්ලිෂ් වුණානේ අන්න දැන් අරක මම පින් එක යැව්වොත් හරි ස්ටැබ්ලිෂ් කරගන්න ඉන්නද හරි දැන් මම මේ පින් එක යැව්වොත් හරි කොහෙන්දද මගේ ලැප්ටොප් එකේ ඉඳලා අතන්ට පින් එක පාස්වර්ඩ් හරි පළවෙනි පැකට් එක විතර වගේ ඩ්‍රොප් වෙන්න පුළුවන් බට් ඊට පස්සේ ඉඳලා පාස් වෙනවා හරි සෝ දැක්කද දැන් යන්නේ අර ස්ටැබ්ලිෂ් වුණු සික්වා කනෙක්ෂන් එක හරහා අර මං කලින් කියපු අර ටනල් ඉම්ප්ලිමෙන්ටේෂන් එක අනුව හරි සෝ දැන් අපි ආයිත් දැන් අපි මේ රවුටරේට ගිහිල්ලා show commands ටිකක් ටයිප් කරලා බලමු ටක් ගාලා හරි සෝ මොනවද ටයිප් කරන show command එක හරි අපි ටයිප් කරමු මෙන්න මෙහෙම දැන් එනිකනෙක් client session එකක් establish වෙලා තියෙන්නේ show අපි ටයිප් කරමු මෙහෙම show webvpn session user දැන් මං connect වුණු user කවුද user sri lanka මොකක්ද context එක මගේ ඇතුලේ configuration මේක ssl vpn මං configure කරලා තියෙනවා so එතකොට මගේ device එක කියනවා webvpn gateway කියනවා නේ සිස්ලංකා කියලා user කෙනෙක් connect වෙලා ඉන්නවා මගේ device එකකට. එයාගේ public IP එක 192.168.0.123. ඒ කියන්නේ ඒ laptop එක internet එක access කරන්න use කරන IP එක. මං කිව්වානේ මේක private but මගේ මේ උදාහරණයට මේක public කියලා හිතන්න කිව්වා. ඒ internet එකකට connect වෙන IP එක. use වෙන context එක SSL VPN මේක internal configuration එක. හරි. Right, so again, make hurry username Sri Lanka number of connections one hurry. So, hurry may I get public IP 23 hurry. So, it got a context take SSL VPN, ne yata IP push kar latini SSL pool leki number of connection one policy mama already web VPN neke configure kar latin or policy ega SSL policy gila hurry. So, over the my related configuration. එතකොට මෙයා මේ PC එකකට ලැබිලා තියෙන IP එක දැන් මම disconnect කරලා IP connect උනානේ. දැන් ලැබිලා තියෙන IP එක 106. ඒ කියන්නේ tunnel adapter එකකට මේ web VPN push කරපු IP එක. හරි. So push කරපු IP එක තමයි ඒක split. ඒ කියන්නේ මෙයා push කරලා තියෙනවා AnyConnect client මේ network එකකට එද්දි විතරයි tunnel එක හරහා එන්න ඕනේ. වෙන කිසිම network එකකට tunnel එක use කරන්න එපා. හරි. So ඒක තමයි ඔය පෙන්නලා තියෙන්නේ. හරි. So ඒක තමයි ඔය පෙන්නලා තියෙන්නේ. හරි. Number of connections 1. ඒක user කෙනෙක් නේ connect වෙලා ඉන්නේ දැනට. හරි. Right. So නේ ඔහොම තමයි තියෙන්නේ. හරි. So එතකොට නේ අර AnyConnect client එක use කළාම අපිට internal network එකේ ඕන දෙයක් full access අපිට තියෙනවා. ඒ client establish වෙන්නේ මේ ලැප්ටොප් එකේ ඉඳලා web VPN gateway එකට internet එක හරහා sikwa tunnel එකක් හරහා ඊට පස්සේ අපේ original IP packet එක tunnel වෙලා එනවා sikwa network sikwa connection එක කරහා web VPN gateway ඊට පස්සේ එතන ඉඳලා decrypt වෙලා original IP packet එක අපේ internal resources access කරනවා මේක most popular setup එකක් නේ ගොඩක් අපි use කරනවා මම මෙතන අද යූස් කළේ Cisco IOS router එක but මෙතන අපි easily ASA firewall එකක් connect කරන්නත් configure කරන්නත් පුළුවන් හරි එහෙනම් thank you very much